Good morning. ඔන්න අද දවසේ මගේ ඩියුටි වලින් එකක් මගේ රාජකාරි වලින් එකක් තමයි අපේ දෝණිගේ කෑම එක හරි ගසලා දෙන්නේ. ගොඩක් කලාවට මේ උදේ වරුවේ තදියමට හරියට මෙහෙට දුවලා වැඩ කරන අතරේ තමයි මේක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මම හිතුවා අද නිවාඩු දවසේ එයා වෙනුවෙන් හදන කෑම එකක් මේක හරි පහසුයි ඔයගොල්ලොන්ටත් ඔයගොල්ලෝගේ බබාලට හරි ගස්සලා දෙන්න සහ අපි කොහොමත් කඩෙන් ගන්නවට වඩා ගෙදර හදලා කන්දේවල් වලට කැමතිනේ අපි හැමෝම ඒක නිසා මම හිතුවා මේ ආරාධනාවට හදන කෑම වලින් එකක් ඔයගොල්ලොන්ට හදලා පෙන්නන්න අද දවසේ අපි බලමු මේක මේ ලොකු දෙයක් නෙමෙයි නමුත් ඉස්කෝලේ අර යන ආරාධනාවේ වයසේ පොඩි අයට ගොඩක් රසවත් කෑමක් වෙයි ඒ කෑමකට තෙල් ජාති මෙව අඩු කරලා මටත් හදන්න දෙන්න. ආ මේ මොකද මේ මෙයාගෙත් ඒ වගේම මගෙත් අපේ ලොකු ට්‍රයි එකක් තියෙනවා මේ දවස්වල අපි චුට්ටක් බර වැඩි වෙලා තිනවා. දැන් ඒක බර අඩු කරගන්න කී තමයි අපි දෙන්නම ඉන්නේ. හැබැයි අපේ දෝණියේ පුරුද්දක් තියෙනවා නේද? එයා ගොඩක් කලකට බ්‍රවුන් බ්‍රෙඩ් ඒ වගේ දේවල් වලට ගොඩක් ආසයි. මම නම් බ්‍රවුන් බ්‍රෙඩ් වලට හුරු වුණේ ටිකක් අමාරුවෙන්. නමුත් අපේ දෝණි පොඩි කාලේ ඉඳලම බ්‍රවුන් බ්‍රෙඩ් එකට ගොඩක් කැමති. ඒ කියන්නේ කුරක් කම. කියන්නේ වයිට් බ්‍රෙඩ් එකට වැඩි එයා බ්‍රවුන් බ්‍රෙඩ් එක කන්න කැමති. ඉතින් අපි බලමු කුරක් කම් පාන් වලින් දරුවෙකුට හදලා දෙන්න පුළුවන් හරි පහසු ලේසි කෑමක් කොහොමද කියලා. හරි දැන් මේකට අවශ්‍ය වෙනවා ඉස්සලම ඕනේ කුරක් කම් පාන්. මම ඒක ගෙන ආවා. අල ගෙඩියක් කොත්තමල්ලි කොළ ටිකක් මම කියන හැටි අවශ්‍ය වෙන්නේ කියලා බිත්තර දෙකක් ඒ වගේම මයොනීස් මයොනීස් එක ඕනේ වෙනවා අපි ඉස්සෙල්ලාම එන අල එකයි බිත්තර ටිකයි තඹලමු අපි ටක් ගාලා මේක තඹ ගන්න අපි ගමු රයිස් කුකර් එකට අලේකයි බිත්තරකයි දැම්මෙන්න දීපද ටයිම් එක තියෙන නිසා කොත්තමල්ලි කොළ ටික චූටි එක ලියා ගන්න. කොත්තමල්ලි කොළ ටික කපා ගත්තා. උගල දකින්න ඇත්තටම මම කෑම ගෙනකොට ටිකක් වැඩිපුර කොත්තමල්ලි කොළ පාවිච්චි කරනවා. මේක නම් ටිකක් අමුවෙන් වගේ තමයි කන්න ඕන කෑමක් තියෙන්නේ. මොකද අපේ හැමෝම මම චතුරිකා ඒ වගේම මේ පවුලේ ගොඩක් අය කැමති කොත්තමල්ලි කොළ ගන්න. ඒක නිසා මෙන්න කොත්තමල්ලි කොළ ටික දැස්ති. දැන් අපි යන් අපේ ඊගාව ස්ටෙප්. ඒ දැන් මම බිත්තර දෙක සුද්ධ කරගත්ත තම්බලි වල වෙලා ඒ වගේම අලගෙඩිය සුද්ධ කරගත්ත දැන් මේවා පොඩියට කපා ගන්නවා මම සම්බගත්ත අලගෙඩියයි බිත්තර දෙකයි පොඩියට කපා ගත්තා ඒක දැන් අපි ගෑල් ක්වින් පොඩියට පේස්ට් එකක් විදිහට තලා ගන්න ඕනේ ලුණු ගම්බික සැප දෙන්න එකතු කර ගන්න කලින් පොඩියට තලා ගන්න මොකද මේක පොඩියට කපා ගත්තේ අපි තලා ගන්න පේස්ට් එකක් විදිහට තලා ගන්න ලේසි වෙන නිසා දැන් අපි ඉක් කරමු ටක් දාලා පේස්ට් එක වගේ හදාගත්තා දැන් අපි මේකට එකතු කරමු අපේ රස දැනෙන ආකාරයට ලුණු ගම්බිස්ටක් කඩුවෙන් දාගන්න මොකද ආරාධනා තාම ගොඩාක් සැර ගන්න කැමති නැහැ ඒ මොනොත් ඒවා
quality control. Ikeni hatta pariksha kaya. Guna api. Ara adala Wickramathilake. Magi me sandwich ekak reject karanna puluwa. Meka thama sudurulu paste ekak tika chutak. Epa karanna. Sudurulu paste ekak naththam sudurulu bit deka vithara thala ekak thura gannak puluwa. E wage ema olive oil tika chutak. Olive oil pakkala kanata wada olive oil mehema dala kanata godak ekata gunai. Then api ekathu karagannawa ape mayonnaise ekak. Megenma tika tika thama danne. Mokada ehema nodammot alawala thiyena arthapala wala thiyena rasa adu wenawa. Arthapala rasa adu wela yanawa. Kottamalli kola athin karana kota apita ikmanata meka paste ekak widiyata hada ganna puluwan ithamath hondata atha pirisidu karala meka karaganna ekak godak watina ekaṭa api dannawa hondata paste ekak ape ate gaanta kochcharak hondata hadila thiyenada kiyala enisa තමන් දෙමාපියෝ විදිහට ළමයිට අපිට සුද්ධයක් දෙන්නේ නැහැනේ. පිළිසුදු විදිහ හැමදේම කරන්න එක වටිනවා. right paste එක හරි. අපිට තියෙන්නේ අපේ පාම් පෙති පුරක්කම් පාම් පෙති එක. මේ අයින් ටික කපලා හදාගත්තාම කන්න ලේසි සැන්ඩ්විච් එකක්. Sandwich කියන කලින් තුමුකින් හැන්දක් කරගෙන ලුණු ගම්බරි සද්ද කියලා පොඩ්ඩක් බලන්න. හරි දැන් අපිට තියෙන්නේ අපේ paste එක පාන් වලට වරගන්න. ආරාධනාට මට චතුරිකාට ඒ වගේම අද අපේ ගෙදර තව අලුත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඒ තමයි මේ අපිට වැඩවලට උදව් කරන ශානිගේ පුතා එයාට අපි සැන්ඩ්විච් එකක් දෙමු අපි කනකොට මෙන්න සැන්ඩ්විච් ටික හරි දැන් අපි පොඩ්ඩක් ලස්සන අහුරගමු ඒ වගේම ඉතුරු වෙන පේස්ට් එකෙන් තව පොඩි වැඩක් කරන්න පුළුවන් මොකද බ්‍රෙඩ් එක කන්න අකමැති අය ගොඩක් ඉන්නවා නම් මේ අර්තාපල් එකයි අපි හදාගත්ත පොටැටෝ එක අපි හදාගත්ත පොටැටෝ එකයි එග් එකයි පොඩක් ෆෑන් එකකට දාලා අපිට පොඩක් රොටිය වගේ ෆ්‍රයි කරගන්න පුළුවන් ලාබ ඒකත් හරි රසයි ඉතින් මම මේ මේකත් එක්කම ඒකත් දෙනවා මොකද ආරාධනා මේ දෙකෙන් කෝකද කන්නේ කියලා බලන්න
pan එක තියාගත්තා රත් වෙන්න oil ජාති කීපයක් පාවිච්චි කරන olive oil එකක් පාවිච්චි කරා පොල් තෙල් තියෙනවා ඒ වගේම sunflower oil ටිකක් මම දානවා sunflower oil ටිකක් වඩ අවශ්‍ය නම් margarine ටිකක් ඒ වගේම coconut oil ටිකක් දාන්න පුළුවන් මම oil ජාති කීපයක් පාවිච්චි කරන නිසා මම ඕන sunflower oil එකෙන් චූටක් දාගත්ත බිඳු දෙක තුනක් Thank you. Meat is so thick. Da da. Kaksar kande. Bye. Bye. Bye.